ඔයගොල්ලො හැමෝම දත් අයිබෝන් කියල අපේ ප්‍රෝගෑම්මකට පිළිගන්නවා. ඔයගොල්ලො හැමෝම දන්න දෙයක් තමයි කම්පියුට එකක් ෆෝමට් කරලා අලුතෙන් ඔස් එකක් ගහනකොට අපි හාඩ් එක පාටිෂන් කීයකට කඩනවාද කියන එක සිලෙක් කරන්න ඕනේ. ඇත්තට මේ සිලෙක්ෂන් එකේදී හුඟක් කට්ටිය පාටිෂන් කීයක් කඩන්න ඕන කියන තැන අතරමං වෙනවා. එතකොට තමන්ට හිතෙන පාටිෂන් ගානක් ඒ කට්ටිය කඩනවා. නමුත් ඒ වෙලාව හිතෙන පාටිෂන් ගාන ටික කාලයක් කම්පියුට එක පාවිච්චි කරද්දී මදි කියලා හිතෙන්න පුළුවන්. මේ වගේ දෙයක් වෙනකොට ඒ කට්ටිය ඊළඟට ගන්න තීරණය තමයි කම්පියුට එක ෆෝමට් කරලා අලුතෙන් OS එකක් ගහනවා කියන එක. ඇත්තටම මේ කම්පියුට එක ෆෝමට් කරලා අලුතෙන් OS එකක් ගහනවා කියන එක ටිකක් කරදර වැඩක්. ඒ වගේම මේකෙන් කාලය අපත යනවා. ඒ වගේම කම්පියුට එකටත් මේක එච්චර හොඳ නැහැ. ඒක නිසා තමයි මම අද කල්පනා කරේ කම්පියුට එක ෆෝමට් කරගන්න නැතුව පාටිෂන් එකක් කඩා ගන්න විදිය ගැන කියලා දෙන්න. ඔය කට්ටියට බලා ගන්න පුළුවන් වෙයි මගේ කම්පියුට එකේ පාටිෂන් දෙකකට තමයි හાર્ඩ් එක කඩලා තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද කම්පියුටර් එකක් ෆෝමට් කරන්නේ නැතුව හાર્ඩ් එකේ අලුත් පාටිෂන් එකක් කඩාගන්නේ කියලා. මේ විදිහට ස්ටාර්ට් මෙනු එකේ සර්ච් බාර් එකේ disk mgmt.msc කියලා සර්ච් කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ සර්ච් රිසල්ට් එක විදිහට disk mgmt කියලා එකක් ඇවිල්ලා තියෙනවා. අපිට පුළුවන් මේක ඕපන් කරගන්න. මේක ඕපන් කරගත්තාම ඔය කට්ටියට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන මේ action කියන එක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේ create vhd කියන එක select කරගන්න. ඊට පස්සේ මෙතන තියෙන location එක select කරන්න. අපිට පුළුවන් browse ගිහිල්ලා අපි කැමති partition එකක් select කරගන්න. මම උදාහරණයක් විදිහට මේ new volume e කියන partition එක select කරනවා. ඊට පස්සේ පුළුවන් අපිට මෙතෙන් file name එකක් දෙන්න. මම මේ file එකට a කියලා name එක දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක save කරගන්න. ඊට පස්සේ මෙතන හරියට තියෙනවා virtual hard disk එකට කොච්චරක් ස්පේස් එකක් දෙනවද කියලා. මෙතනදී අපිට කැමති ස්පේස් එකක් දෙන්න පුළුවන්. මෙතනින් අපිට මෙගාබයිට්, ගිගාබයිට්, ටෙරාබයිට් වශයෙන් වෙන ස්පේස් වෙනස් කරගන්නත් පුළුවන්. මම මෙතන MB 50ක් දෙනවා. ඇත්තටම මේ අලුත් පාටිෂන් එකට MB 50 ලැබෙනකොට අපි අර කලින් සිලෙක්ට් කරපු පාටිෂන් එකේ තියෙන ස්පේසෙන් MB 50ක් අඩු වෙනවා. මේ විදිහට තමයි අලුත් පාටිෂන් එක හැදෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෙතනින් අලුත් disk එකක් හැදිලා තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ mouse pointer තියෙන තැන right click කරලා initialize disk කියන එක දෙන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ මගේ කොටුවක් එනවා. ඊට පස්සේ අපි මේක ඕකේ කරන්න. ඊට පස්සේ මෙන්න මේ කොටුව උඩ right click කරලා new simple volume කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට කොටුවක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ අපි මේක next දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන අහනවා සිම්පල් වොලියුම් එකේ සයිස් එක අපි අර දුන්න සයිස් එකෙන් කොච්චරක් ගන්නවද කියලා. මම මේ සයිස් එකම දෙනවා. එතනදී අපි ඒකට දෙන නම, ඒ වගේ මේකේ සිස්ටම් එක ගැන වගේ දේවල් අහනවා. අපිට පුළුවන් ඊට පස්සේ මේක මේ විදියට ෆිනිෂ් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ විදියට new volume f කියලා අලුත් පාටිෂන් එකක් හැදිලා තියෙනවා. ඒ වගේ මේක අලුතෙන්ම හැදෙන පාටිෂන් එකක් නිසා අපේ කම්පියුටර් එකේ security තියෙනවා නම් ඒ වලින් මේක ස්කෑන් කරන්න ඉල්ලනවා. ඊට පස්සේ මේ විදිහට කම්පියුටර් ගිහින් බලපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි අලුත් පාටිෂන් එකක් හැදිලා තියෙනවා. අපි මෙතනින් මේ විදිහේ right click දීලා format කරාට ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙතන තියෙන ස්පේස් එක නම් අඩු වෙන්නේ නැහැ. අපිට මේකට පුළුවන් මේ disk management එකෙන්ම ඒ අලුතෙන් ආපු පාටිෂන් එකට right click කරලා format දෙන්න. මෙතනදී මේ විදිහට format දුන්නාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි සම්පූර්ණ ස්පේස් එක අපිට ලැබෙනවා. දැන් කම්පියුටර් කියලා බලපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මේ විදිහට අලුත් පාටිෂන් එකේ ස්පේස් එක බිඳුවක් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි අපි අර කලින් සිලෙක්ට් කරපු පාටිෂන් එකේ මේ විදිහේ ෆෝල්ඩ් එකක් හැදිලා තියෙනවා. අපිට ඕන නම් පුළුවන් මේ ෆෝල්ඩ් එක හයිඩ් කරගන්න. හැබැයි මේ ෆෝල්ඩ් එක ඩිලීට් කරන්න නම් අපිට බෑ. ඇත්තරම මේ ෆෝල්ඩ් එකෙන් තමයි මෙතන ස්පේස් එක අඩු කරන්නේ. ඒ වගේම මේක ස්පේස් එක වැඩි කරලා දෙන්නේ. ඇත්තටම මේ අලුතෙන් හැදිච්ච පාටිෂන් එක අපිට ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ස්ටෝල් කරන්න, ඒ වගේම සින්දුවක්, මූවි එකක් වගේ දෙයක් දාලා තියන්න වගේ අර අපි ෆෝමැට් කරදි කඩන පාටිෂන් එකක් වගේම නෝමල් විදිහට අපිට මේ පාටිෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු මේ පාටිෂන් එක අපිට ඕන නැත්නම් ඒක අයින් කරලා දාන්නේ කොහොමද කියලා. ආයෙත් අපි මේ විදිහට disk management එක ඕපන් කරලා මේ කොටුව උඩ right click කරලා delete volume දෙන්න ඕනේ. ඊට පස්සේ මේතන right click කරලා death vhd කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඕකේ කරපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙතන ඒ පාටිෂන් එක අයින් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කම්පියුටර් ගිහිල්ලා
අපේ අර කලින් පාටිෂන් එක හැදිලා තිබ්බ ෆෝල්ඩ එක ඩිලීට් කරලා දාන්න පුළුවන්. ඇත්තටම අපිට මේ විදිහට පුළුවන් කම්පියුටර් එක නිතර නිතර ෆෝමැට් කරන්නේ නැතුව හાર્ඩ් එකේ අපිට ඕන තරම් පාටිෂන් ගණනක් කඩා ගන්න. අපේ වීඩියෝත් එක්ක එකතු වෙච්ච ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. මේ වගේ වීඩියෝස් බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.